කරන්න එක ඔවුන් කැමති නැහැ. අන්න එතනයි ප්‍රශ්නේ තිබෙන්නේ. ඒ වගේම දැන් රාජ්‍ය පාලනයක් තිබෙනවා. රාජ්‍ය පාලනයක් තිබෙනවායි කියලා කාටවත් කැමති විදියට ජිහාද් කරන්නටත් බෑ. රාජ්‍ය පාලකයෙක් ඉන්නවා. ඒ පාලකයා ජිහාද් කරනවා නම් ඔහුට කොන්දේසියක් තිබෙනවා. පරිශුද්ධ වූ අල් කුර්ආනයේ දෙවන පරිච්ඡේදයේ 190 වන වැකිය. අල්ලාහ් පවසනවා වකාතිලූ ෆී සබීලිල්ලාහි අල්ලදීන යුකාතිලූනකුම්. නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කළ යුත්තේ, ආයුධ සන්නද්ධව සටන් කළ යුත්තේ, නුඹලා සමග ආයුධ සන්නද්ධව සටන් වූ පිරිසක් සමග. අපට යුද්ධයක් ආරම්භ කරන්නට අවසරයක් නැහැ. රාජ්‍ය පාලනයක් තිබෙනවා. ඒ රාජ්‍ය පාලනයට අණ ලබා දෙන්න බෑ. තිබෙන අනෙකුත් පාලකයන්ට එරෙහිව යුද ප්‍රකාශ කරන්න කියලා, යුද්ධ කරන්න කියලා අණ කරන්න බෑ. එසේ අණ කරන්නට යම් කිසි කෙනෙක් අපට එරෙහිව යුද ප්‍රකාශ කර තිබිය යුතුයි. යුද්ධයේ පටන් ගත යුත්තේ අපේ විරුද්ධවාදී. විරුද්ධවාදියෙක් අපට එරෙහිව යුද්ධයක් වියත් කරන්නට ප්‍රකාශයක් ඉදිරිපත් කළා නම් අන්න ඒ ප්‍රකාශයට අනිවාර්යයෙන්ම අපි පිළිතුරු ලබා දිය යුතුයි. ඒ ඕනෑම රාජ්‍යයක් කරන දෙයක්, ඕනෑම රාජ්‍යයක එක තිබෙනවා, හැම රාජ්‍යයකම තිබෙනවා. එසේ නොකරා නම් ඒ බියසුණු රාජ්‍යයක් බවට පත් වෙයි. ඒ රටේ ජනතාව ආරක්ෂා කරන්න ඕන, ඒ රටේ ධනදේපල ආරක්ෂා කරන්න ඕන, ඒ රටේ ස්ථාවර දේශපාලන ස්ථාවරත්වය ආරක්ෂා කරන්න ඕන. මේ සඳහා ජිහාද් කළ යුතුයි. ඒ රාජ්‍ය පාලනයක්, එම රාජ්‍යයට එරෙහිව යම් කිසි විරුද්ධ කණ්ඩායම, කැරලිකාර පිරිසක්, ප්‍රචණ්ඩකාරී පිරිසක්, නැත්තම් වෙනත් රාජ්‍යයක් යුද ප්‍රකාශ කර තිබෙනවා නම් අපටත් පුළුවන් යුද කරන්න. ඒ තමයි ඉස්ලාම් පවසන කිතාල් නැමති ආයුධ සන්නද්ධව සටන් කිරීම. ඊළඟට අල්ලාහ් තාලා පරිශුද්ධ වූ අල් කුර්ආනයේ 22 වන පරිච්ඡේදයේ 39 වන ඇකිය අල්ලාහ් පවසනවා උදින ලිල්ලදීන යුකාතලුන. අපි අවසර ලබා දී තිබෙනවා කවරෙකු අල්ලාගේ ධර්මය පිළිගත් එකම හේතුව නිසා යුද ප්‍රකාශ පත් කරනු ලැබ සිටිනවාද. යම් කිසි පිරිසකට එරෙහිව තවත් පිරිසක් යුද ප්‍රකාශ කර තිබෙනවා නම් එසේ යුද ප්‍රකාශ පත් කරනු ලැබ සිටින පිරිස, යුද ප්‍රකාශ කරනු ලැබ සිටින පිරිස කවරෙකුට එරෙහිව යුද ප්‍රකාශ කර තිබෙනවාද, අන්න ඒ පිරිස බිඅන්නහුම් මුලිමු, ඔවුන් අපරාධයට පත් වී තිබෙන නිසා, ඔවුන්ට අයුක්තියක් අසාධාරණයක් සිදු වී තිබෙන නිසා ඔවුන්ට පුළුවන් එම යුද ප්‍රකාශයට පත් කළ පිරිසට එරෙහිව සටන් කරන්නට. එක් පිරිසකට අපරාධයක් වෙලා තිබෙනවා නම්, එක් ජන සමාජයකට අසාධාරණයක් වෙලා තිබෙනවා නම්, මේ සියල්ලක්ම රාජ්‍ය පාලනයක් තිබෙනකොට, රාජ්‍ය පාලනයක් තිබෙනකොට තවත් පිරිසක් අපට එරෙහිව යුද ප්‍රකාශ කරන්නට ඕන. රාජ්‍ය පාලනයක් තිබෙනකොට එම පිරිස අපරාධයකට පත් වී තිබෙන්න ඕන, අසාධාරණයකට පත් වී තිබෙන්න ඕන. එසේ තිබුණා නම් පමණයි අපට පුළුවන් යුද ප්‍රකාශ කරන්න. ඒ අනුව තමයි ඉස්ලාම් ධර්මය ආයුධ සන්නද්ධ ජිහාදයකට අවසර ලබා දෙන්නේ. එවැනි අවස්ථාවක් අපට ශ්‍රී ලංකාව තුල නැහැ. එවැනි අවස්ථාවක් අපට උදා කරගන්න අවශ්‍යත් නැහැ. එහෙනම් ඇයි බය වෙන්නේ? ඇයි මුස්ලිම් ජන සමාජයේ ආයුධ සන්නද්ධ වෙලා සිංහල මහා ජාතියට බලපෑමක් කරයි, සිංහල මහා ජාතිය විනාශ කරයි කියලා ඇයි අනවශ්‍ය බියක් කුකුසක් ඇති කරගන්නේ? ඇයි අනවශ්‍ය ලෙස මුස්ලිම් නොවන ජනතාවට මෙලෙස ඉස්ලාම් ධර්මය හා මුස්ලිම් ජන සමාජයට එරෙහිව පදනම් විරහිත චෝදනාවක් ප්‍රචාරයක් වශයෙන් ගෙනියන්නේ? ඇයි මේව අනවශ්‍ය දේවල්? ඉස්ලාම් ධර්මයේ සංකල්පවල යම් කිසි මතභේදයක් තිබෙනවා නම් ඒවා සාකච්ඡා කරලා විසඳගන්න පුළුවන්. මොනවද? අපි ඇයි ඉස්ලාම් ධර්මයේ ඇයි එසේ ප්‍රකාශ කරන්නේ? ඒවට හේතු පාදක වන කරුණු මොනවද? ඒවට අදාළ සාක්ෂි සාධක මොනවද? ඒ විවෘත සංවාදවලදී සාකච්ඡා කරන්න පුළුවන්. පැහැදීමක් ලැබෙයි, වැටහීමක් ලැබෙයි, අන්‍යෝන්‍ය අවබෝධයක් ලැබෙයි. එසේ නොවී ජාතීන් අතර අරගල ඇති කරන ආකාරයෙන්, ජාතීන් අතර ගැටුමක් ඇති කරන ආකාරයෙන් ඉස්ලාම් නොපවසන දෙයක් ඉස්ලාම් යන නමින් ප්‍රචාරය කරන්න එපා. ඒට හේතුව ඉස්ලාම් ධර්මය කියන්නේ සාමයට ලැබි ධර්මයක්. ඉස්ලාම් හැමදාම සටන් කරන ධර්මයක් නෙවෙයි. සාමය අගෙන, සාමය උගන්වන, සාමයේම අනුශාසනා කරන ධර්මයක් තමයි ඉස්ලාම් ධර්මය. අල්ලාහ් තාලා පවසනවා 6 වන පරිච්ඡේදයේ 151 වන වැකියේ කුල් තාලව් අතුළු මා හර්රම රබ්බුකුම් අලේකුම්. නුඹලාගේ දෙවියන් නුඹලාට තාණම් කර තිබෙන දේවල් මොනවාද කියන එක ප්‍රකාශ කරන්නට නුඹලා පැමිණෙන්න.
අල්ලා තුස්රිකූ බිහිසෙයි ආ. අල්ලා උතාලාට කිසිවක් සමානයන් ආවේශ නොකරන්න. වබිල් වාලිදේනි හසානා, අල්ලා උතාලා දෙමාපියන්ට යහපත උවටන් කරන්න කියලා අනුශාසනා කරනවා. වලා තක්තුළු අවුලාදකුම් මෙෙන් ඉම්ලාක්, මුදලාගේ දරුවන් දරිද්‍රතාවට බියවෙලා විනාස කරන්න එපා. නහුණු නර්සිකුකුම් වයියාහුම්, මුමලාට සහ ඔවුන්ට අපතමයි පැහැදිලිව ආහාර සපයන්නේ. වලා තකරබුල් ෆවාහිස මා ලහර මින්හාවමා බතන, විවෘතහා රහස්ය අසික්කිත දේවලට ලං නොවන්න. වලා තක්තුළු නොස්සල්ලති හරමල්ලාහු ඉල්ලා බිල්හක්කි, අල්ලා තහනම් කළ ජීවිතයක් කිසිදු සත්‍ය පදනමක් නොමැතිව ඝාතනය නොකරන්න. අල්ලා කිනවා මිනිස් ඝාතනය තහනම් කරපු ධර්මයක් ඉස්ලාම් ධර්මය. ඒ අල්ලා තහනම් කර තිබෙන ලැයිස්තුවේ අල්ලාහ් තාලා ලැයිස්තුගත කර තිබෙන දෙයක්. මිනිස් ජීවිත උදුරා ගැනීමේ අයිතියක් අපට නැහැ. මුස්ලිමරු මිනිස් ජීවිත උදුරා නොගත යුතුයි. තවත් තැනක අල්ලාහ් තාලා පවසනවා, වලා තක්තුළු අවුලාදකුම් හසියත ඉම්ලාකින්, දරිද්‍රතාවට බියවී මුඹලාගේ දරුවන් විනාශ කරන්න එපා, ඝාතනය කරන්න එපා. මුස්ලිම් නොවන ජනතාව සුලභ වූ ජන සමාජයේ සුලභව දක්නට ලැබෙන දෙයක් තමයි තමන්ගේ දරුවන්ව ඝාතනය කරන එක. දරු දෙබක් පීටනකොට වහාම ඒ දරු දෙබ විනාශ කරන්නට නොයෙකුත් විවිධ ක්‍රම අනුගමනය කරනවා, ගබ්සා කිරීම සිදු කරනවා. හේතුව වූ හේතුව වශයෙන් පවසන්නේ අපි දරිද්‍රතාවෙන් පෙළනවා. අපිට ආර්ථිකමය ශක්තියක් නැහැ, එම දරුවන් අපට වර්ධනය කරන්න හදා වඩා ගන්න සැප පහසුකමක් නැහැ කියලා දරුවන් විනාශ කරනවා. තමන්ගේ කුස තුළ සිටින දරුවා පවා විනාශ කරන එම පාපකාරී ක්‍රියාවක් බව ඉස්ලාම් ධර්මය ප්‍රකාශ කරනවා. ගබ්සා කිරීම මහා පාපයක් කියලා ඉස්ලාම් ධර්මය ප්‍රකාශ කරනවා. එසේනම් සාමාන්‍ය හැදුණු වැඩුණු මිනිසෙක්ව ඝාතනය කිරීමට කොහෙද තියෙන අවසරය? මිනිසුන් ඝාතනය කිරීම ඉස්ලාම් ධර්මය ප්‍රචාරය කර තිබෙන දෙයක් වගේ, ඉස්ලාම් ධර්මය මුස්ලිම්වරුන්ගේ අනිවාර්ය යුතුකමක් වගේ අද ප්‍රචාරය සිද්ධ වෙනවා. නමුත් ඉස්ලාම් ධර්මය මිනිස් ඝාතනය කෙතරම් දුරට පාපකාරී ක්‍රියාවක් කියන එක පැහැදිලි කරනවා. සූරා ඉස්රා 17 පරිච්ඡේදයේ, 5 පරිච්ඡේදයේ 32 දැකිය සූරා මායිදාවල, من اجل ذلك كتبنا على بني اسرائيل انه من قتل نفسا بغير نفس යම් කිසි කෙනෙක් එක් ප්‍රාණයක් කිසිදු හේතුවක් නොමැතිව කිසිදු ප්‍රාණ ඝාතනයකට දඬුවමක් වශයෙන් නොමැතිව ඝාතනය කරානම් او فساد في الارض නැත්නම් මෙම භූමියේ කලකෝලයන ඇති කිරීමට දඬුවමක් වශයෙන් මිස යම් කිසි කෙනෙක් යම් කිසි පුද්ගලයෙකුගේ ජීවිතය ඝාතනය කළා නම් فك انما قتل الناس جميعا ඔහු මුළු මානව සංහතියම ඝාතනය කළ කෙනෙකුට සමානයි. ඉස්ලාම් ධර්මයේ වාසන එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් ඝාතනය කරන්නට අවසර දෙකයි තිබෙන්නේ, අවස්ථා දෙකයි. පළවෙනි අවස්ථාව රජයක් විසින් එම පුද්ගලයා යම් කිසි කෙනෙක් ඝාතනය කරාට මරණීය දඬුවම ලබා දීම සඳහා එක් පුද්ගලයෙකු ඝාතනය කරන්නට පුළුවන්. නැත්නම් කලකෝලාල ඇති කරලා ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් කරලා දනවැයපල විනාශ කරලා ජන සමාජයන් විනාශ කරලා සමූල මිනිස් ඝාතනය යම් කිසි කෙනෙක් සිද්ධ කළා නම් ඔහුගේ ජීවිතය ඔහු තවත් කෙනෙකුගේ ජීවිතය උදුරාගත් එකම හේතුව නිසා ඉස්ලාමීය රජයක් විසින් උදුරා ගැනීමට පුළුවන්. ඒ මිනිස් ඝාතනය සඳහා අධිකාරිය තිබෙන බලය තිබෙන රාජ්‍යයක් විසින් කළ යුතු වන්නේ කියලා ඉස්ලාම් ධර්මය ප්‍රකාශ කරනවා. තනි පුද්ගලයෙකුට සිවිල් වැසියෙකුට තවත් සිවිල් වැසියෙකුගේ ජීවිතය උදුරා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්, එසේ යම් කෙනෙක් උදුරා ගත්තා නම් ඔහු මුළු මානව සංහතියම දැන් ඉන්නවා ලංකා ලෝකෙම කෝටි 600ක් ජනතාව, කෝටි 600ක් 800ක් දැන් 800ක් වර්ධනය වෙලා කෝටි 800ක් අදට යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක්ව ඝාතනය කරා නම් ඔහු කෝටි 800ක ජන සංඛ්‍යාවක් ඝාතනය කළා හා සමානයි. මේ වර්තමානයේ ජීවත් වන අය පමණයි. ඈත අතීතයේ පටන් ජීවත් වන පුද්ගලයන්ගේ ජන සංඛ්‍යා ලේඛනය අරගෙන බැලුවා නම් ඔහු කෝටි ප්‍රකෝටි ගණන් මිනිස් ඝාතනය සිද්ධ කළ පාපයකට ඔහුට වන්දි ගෙවන්නට සිද්ධ වෙයි පරලෝකයේදී යනුවෙන් ඉස්ලාම් ධර්මයේ පවසනවා නම් මිනිස් ඝාතනය කෙතරම් දුරට ඉස්ලාම් ධර්මය පිළිකුල් කරනවද කියන එක නුවණැති මධ්‍යස්ථ සිතක් තිබෙන ජනතාව සිතා බලන්න. ඉස්ලාම් සිවිල් අයිතීන් ආරක්ෂා කරන ධර්මයක්. තවත් කෙනෙක්ගේ දේපල ජීවිත උදුරා ගැනීමට කිසිදු අවස්ථාවක් ලබා දී නැහැ. තවත් තැනක
අල්ලාහ් තාලා පවසනවා 60 වන පරිච්ඡේදයේ 8 වන වැකියේ ලා යන්හාකුමුල්ලාහ් අනිල් ලදීන ලම් යුකාතිලූකුම් ෆිද්දීන් වලම් යුඛ්රිජූකුම් මින් දියාරිකුම් අන් තබරහූම් අල්ලාහ් තාලා යහපත කිරීම තහනම් කරන කාටද තහනම් කර නැත්තේ ලම් යුකාතිලූකුම් ෆිද්දීන් ධාර්මික විෂයෙහි නුඹලා සමග සටන් කිරීමට ඉදිරිපත් නොවුණු අය සමග යහපත සිදු කිරීමට පුණ්‍ය කටයුතු වල ඔවුන් සමග එකතු වීමට ඉස්ලාම් ධර්මයේ තහනම් පනවන වලම් යුඛ්රිජූකුම් මින් දියාරිකුම් නුඹලාගේ ගෙවල් වලින් නුඹලාගේ නිවෙස් වලින් යම් කෙනෙක් බැහැර කර තිබෙනවා නම් නුඹලා එසේ බැහැර නොකරපු අය සමග බැහැර කර තිබෙනවා නම් ඔවුන් සමග අපට යහ සමගින් ජීවත් වෙන්නට බෑ එයි මානසිකත්වය එසේ බැහැර නොකරපු අය සමග යහපත් ලෙසින් කටයුතු කිරීම එකමුතුවෙන් කටයුතු කිරීම සමගියෙන් කටයුතු කිරීම ඔවුන්ට යහපත සිදු කිරීම ඉස්ලාම් ධර්මයේ කිසිදු අවස්ථාවක තහනම් කරන එසේ නම් තහනම් කර තිබෙන්නේ කාටද යම් කිසි කෙනෙක් අපට එරෙහිව සටන් කර තිබෙනවා නම් අපේ මිනිස් ජීවිත උදුරා තිබේ නම් අපේ නිවෙස් වලින් අපව බැහැර කර තිබෙනවා නම් ඔවුන්ව පමණයි ඔවුන්ට එරෙහිව පමණයි අපට ආයුධ සන්නද්ධව සටන් කර හැකි වන්නේ මේටත් රාජ්‍ය බලයක් අවශ්‍යයි මේ වගේ පැහැදිලි කරපු ධර්මයක් කොහෙවත් නැහැ. ඉතාමත් පැහැදිලිව පවසා තිබෙනවා ඉස්ලාම් ධර්මය. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානම් නොයෙකුත් මුස්ලිම් නොවන ජනතාව සමග කටයුතු කර තිබෙනවා. ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඔවුන්ගේ ප්‍රභූවරුන් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා. වෙනත් රාජ්‍යයන් වලට ලිපි යවා තිබෙනවා. වෙනත් රාජ්‍ය නායකයන් සමග අන්තර්ජාතික ගිවිසුම් ඇති කරගෙන තිබෙනවා. මුස්ලිම් නොවන ජනතාව දුටුතර ඝාතනය කරන නම් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානම් එසේ ගිවිසුම් ඇති කරගන්නේ නැහැ. ඇයි මේ ඉස්ලාම් ධර්මයේ පරිශුද්ධ වූ අල් කුර්ආනයේ අරහා ජිහාද් කියන්නේ ත්‍රස්තවාදයේ තහවුරු කරන්නට ඔබ ඉදිරිපත් වෙනවා නම් කරුණා කරලා මහ ජනතාව ඉදිරිපිට ලැජ්ජාවටපත් වෙන්නට කලින් මේ සියල්ලක්ම නිවැරදිව අධ්‍යයනය කරලා එන්න සංවාද කරමු. මෙසේ ඉස්ලාම් ධර්මයේ පවසනකොට අන්න වැකි ටිකක් ඉදිරිපත් කරා. හරි සරලයි. කුරාණය 2:193 මුස්ලිම්වරුනි අල්ලාහ් සහ ඉස්ලාමයේ හැර මමත් මේක කියන්න ගන්නෙ නෑ. විරතු හාමුදුරන්ට කරන්න හදපු කුපාඩිකම හින්ද මේ කියන්නේ. මුස්ලිම්වරුනි අල්ලාහ් සහ ඉස්ලාමයේ හැර අනෙකුත් සියලු ආගම් සහ ඇදහිම් භූමියෙන් විනාශ කොට අතුගා දමනතුරු සහ එකම ආගම ඉස්ලාමයේ පමණක් වනතුරු ඔවුන්ට විරුද්ධව භීෂණය කලකෝලාහල සටන් කරන්ඩ මං අහන්න එක දෙයයි. තමුන්නාන්සේලා කියවන කුරාණේ මේක තියෙනවද නැද්ද? කරුණා කළ අපිට කියන්න. එතකොට අපිට බය නැතුව සහයෝගෙන් ජීවත් වෙන්න පුළුවන්. අපේ නංගිලත් දෙන්නම් ඔක්කොම දෙන්න. කුරාණය 9:5 ශුද්ධ වූ මාස 4 පසු වහාම පිළිම වන්දනා කරුවන්ට දුටු දුරු දෙන කපා කොටා ඝාතනය කරන්න. එසේම ඔවුන්ව අල්ලා බැඳ දමන්න. ඔවුන් යන එන තැන්වල මග රැකසිට ඔවුන්ට පහර දෙන්න. එවිට එම භීෂණයෙන් පීඩාවට පත්වී ඔවුන් තමන්ගේ ආගම අතහැර අල්ලාගේ ආගම අදහන්නට කැමැති වන්නේ නම් එවැනි අයව පමණක් තෝරා මුදා හරින්න. අන් සියලු දෙනා ඝාතනය කරන්න අල්ලා සමාව දෙන්නාය මහා කාරුණිකයාය. මං අහන්නේ මේක කුරානයේ තියෙනවද නැද්ද? මේ වගන්තිය මේ ලංකාවේ ඉන්න මුස්ලිම්වරු පිළිගන්නවද නැද්ද? ඒක අපි දැනගන්න අවශ්‍යයි. ඇයි? මේක සෞදි අරාබියාව නොවන නිසා, මේක සිංහල බෞද්ධයන්ගේ රට නිසා, ඒකේ ඓතිහාසික ජාතිය අප නිසා, අපට උඹලගෙන් වලවිලිඳ බැරි වෙන නිසා. ඊළඟට දෙවනි කාරණේ කියනවා 2:216 ජිහාඩේ අනු අල්ලාගේ අරමුණු ඉෂ්ට කිරීම සඳහා මුස්ලිම් නොවන ජන සමූහයාට විරුද්ධව කරන්නා වූ ශුද්ධ වූ සටනයි. දැන් මොකද කියන්නේ? මේවා එළිය කතා කරන්න මේ අයියලා එන්න ඕන නේද? ජිහාඩේ අනු අල්ලාගේ අරමුණු ඉෂ්ට කිරීම සඳහා මුස්ලිම් නොවන ජන සමූහයාට විරුද්ධව කරන්නා වූ සුද්ධ සටනයි. එය සියලුම මුස්ලිම්වරුන්ට අනිවාර්ය දෙයක් ලෙස නියම කොට ඇත. එයට ඔබ
අකමැති වුවද ඔබට එය ඔබට අනිවාර්ය කොට ඇත. මම මේ ඔක්කොම කියවන්න යන්නේ නෑ. තව කියනවා 5:33 අල්ලා සහෝගේ නියෝජිතයාට එරෙහිවීම සහ අල්ලා සහ ඉස්ලාමයේ හැර වෙනත් දෙවියෙකු හෝ ආගම කැදහිම යන පාප කර්මයේ නියම කොට ඇති වන්දිය වන්නේ ඔවුන්ව මරා දැමීම හෝ කුරුසයේ තබා නැගීම හෝ ඔවුන්ගේ එක් පැත්තක අතෙකුත් ඊට විරුද්ධ පැත්තෙන් කකුලකුත් කපා දැමීම හෝ භූමිය නෙලවා දැමීමයි. මෙම දඩුවම් තුළින් මුස්ලිම් ආගම හැර වෙනත් ආගම් අදහන්නන්ව මෙලවදී අවඥාවට පත් කළ යුතුය. ඒ වැකි ටික ඉදිරිපත් කරනකොට තමයි හොඳම විහිළු කතා ටිකක් ආවේ එළියට. පළවෙනිම ඔවුන් ඉදිරිපත් කරපු වැකිය තමයි දෙවන පරිච්ඡේදයේ 193 වන වැකිය. ඥානසාර ස්වාමීන් වහන්සේ කියනවා මුස්ලිම් වරුනි, අල්ලාහ සහ ඉස්ලාම් ආගම හැර අනෙකුත් සියලු ආගම් භූමියෙන් විනාශ කර අතුගා දමනතුරු සහ එකම ආගම ඉස්ලාම් වලතුරු ඔවුන්ට විරුද්ධව බීසණය හා කලකෝලාහල ඇතුව සටන් කරන්න. මෙම දෙවන පරිච්ඡේදයේ 193 වන වැකිය තියෙනවා. අපි අහන්නේ, අපි අභියෝග කරන්නේ කර්මකට පෙරසදින් පෙරසාවේ කටු. මෙන්න කුර්ආනයේ පරිශුද්ධ වූ අල් කුර්ආනයේ ඔබ වහන්සේලා පරිවර්තනය කළ ආකාරයෙන්, ඔබ වහන්සේලා භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් කළ ආකාරයෙන්, පෙරසු ආකාරයෙන් කුර්ආන් වැකිය අපට පෙන්වන්න. කුර්ආන් වැකිය පෙන්වන්න අපට කොහෙද තියෙන්නේ? මෙන්න කුර්ආන් වැකිය 6000 ගණනක් වැකි තිබෙනවා. ඒ දෙක දෙවන පරිච්ඡේදයේ 193 වන වැකිය ඔබ වහන්සේ පවසපු ආකාරයෙන් වැකියක් අපට පෙන්වන්න කරුණා කරලා. මොකද්ද තියෙන්නේ ඒක මම පැහැදිලි කරන්න. ඒක ඔය අහලා කියනවා උන්වහන්සේ මේවා කුර්ආනයේ තියෙනවද නැද්ද? අපි කියන්නේ නැහැ. එච්චරයි කියන්න දෙන්නේ. ඒව නැහැ. කුර්ආනයේ නැහැ. දැන් මොනවද කරන්නේ? දෙවන පරිච්ඡේදයේ 193 වන කියලා වැකියක් තියෙනවා. නමුත් ඒකට ඔබ වහන්සේලා දෙන අර්ථකථනයක් නම් නැහැ. එසේ කියන එක අමූලික බොරුවක්, අසත්‍ය චෝදනාවක්, අභූත චෝදනාවක්, දොම්පචයක්. සමහර සමාජ භාෂාවක් දාන්න ඕනේ. ඒකට සමහර දේවල් වදින්නේ. ඒක දොම්පච කියලා කියන්නේ පච දේශන. එසේ නැහැ. අල්ලාහ් තාලා පවසන්නේ දෙවන පරිච්ඡේදයේ 193 වන වැකියේ වකාතිලූහුම් හත්තා තකූල ෆිත්නතුන් හත්තා ලා තකූල ෆිත්නතුන් ඔවුන් සමග සටන් කරන්න ෆිත්නාව තුරන් වනතුරු. ෆිත්නා ෆිත්‍රා නැතිවනතුරු ෆිත්‍රාව නැතිවනතුරු ඔවුන් සමග සටන් කරන්න. ෆිත්‍රා කියන්නේ මොකද්ද? මොහුන් ආදේශ ගන්න ෆිත්‍රාවට මොකද්ද? පිළිම වන්දනා කරවන්න. පිළිම වන්දනා කරුවන් නැතිවනතුරු ඔවුන් සමග සටන් කරන්න කියලා පරිවර්තනය කරනවා. අනේ අපි ආන්නේ ෆිත්‍රා වලට පිළිම වන්දනා කරුවන් කියලා කොයි අර්ථකථනයක් තියෙන අරාබි වල? එසේ අර්ථයක් ශබ්දකෝෂයකින් ඔබ වහන්සේලා අරන් පෙන්නුවනම් ඒ අර්ථය එම ෆිත්‍රා කියන වචනයට තිබුණා නම් වාදයකට මෙම ස්ථානයට ඒක ගැලපෙන්නේ. එහෙමත් දෙයක් තියෙනවා. අපි වැකිය ප්‍රකාශ කරනකොට ඊට ප්‍රථම පෙර තිබෙන වැකියයි පසුව තිබෙන වැකියයි කොන්ටෙක්ස්ට් ඒ ඡේද සම්බන්ධතාවය අපි බලන්න ඕන. මොනවද ප්‍රකාශ කරන්නේ? කලින් මොනවද ප්‍රකාශ කරේ? උන් පසුව මොනවද ප්‍රකාශ කරන්නේ? අපි ඒක පැහැදිලිව බලන්න ඕන. එම වැකිය අල්ලාහ් තාලා කියන්නේ වකාතිලූහුම් හත්තා ලා තකූන ෆිත්නතුන්. ෆිත්‍රා කියන්නේ සෑම මුස්ලිම්වරයෙක්ම දන්නවා ෆිත්‍රාව කියන්නේ කෝලහල, කලහය, කැරලි ගැසීම්, අවල කිරීම්. සියලු දෙනාම දන්නවා සාමාන්‍ය මුස්ලිම්වරුන් සාමාන්‍ය ව්‍යවහාරය තිබෙනවා. ෆිත්නා කරන්න එපා, වැරදි වැඩ කරන්න එපා, කෝලාහල ඇති කරන්න එපා, ප්‍රචණ්ඩකාරී ක්‍රියාව නැති කරන්න එපා. ප්‍රචණ්ඩකාරීත්වය, කෝලහලය, කලහය, අවල කිරීම්, අයුක්ති සහගත ක්‍රියාවන්, අසාධාරණකම් තුරන් වෙනතුරු ඔවුන් සමග සටන් කරන්න. මේ කුරාන් වැකියට අර්ථකථනය. අල්ලාහ් තාලා කියනවා වයකුන දීනු ලිල්ලා අල්ලාට පමණක් දීන් හිමි වනතුරු. වයකුනු දීන ලිල්ලා අල්ලාට පමණක් දීන් හිමි වනතුරු. අපේ කට්ටියේ දීන් කියන එකත් පොඩ්ඩක්
පටලව ගෙනතම තියෙන්නේ. දීන් කියන්නේ ආගම එකර්ථයක්. තවත් අර්ථයක් දීන් වලට බලය. නමුත් අපේ මුස්ලිම් ජන සමාජයේ ඇතැම් පරිවර්තකයන් දීන් කියන වචනය වෙනුවට ආගම කියන වචනය දාල පරිවර්තනය කරලා අන්න පරිවර්තන දෝෂ නිසා ඒ ජනතාවට වැරදි අර්ථකථන යනවා. දෙමළ පරිවර්තනයේ දෝෂයක් තිබුණා. ඒ දෝෂය තියාගෙන නබිනායකතුමාට පස්සේ තවත් නබිවරයෙක් එන්න පුළුවන් කියලා කාදියානිවරු කියලා පිරිසක් දැන් තර්ක කරනවා. ඒ දෙමළ පරිවර්තනයේ දෝෂයක් නිසා අරාබි වල තියෙන දෝෂයක් නෙමෙයි. මෙතන අල්ලාහ් තාලා කියන්නේ ෆිත්නාව කලකෝලහලේ නැති විය යුතුයි, ඒ තුරන් විය යුතුයි, දීන් හිමි විය යුතුයි කියන්නේ බලය. දීන් කියන වචනයට බලය කියලා අර්ථයක් තිබෙනවා. බලය අල්ලාහ් සතුවලතුරු. යම් කිසි කෙනෙක් ෆිත්නා කරනවා නම් ඒ අසත්‍ය අසාධාරණයේ වැරදි වැඩ කරන ඒ වැරදි වැඩ සම්පූර්ණයෙන්ම තුරන් වලතුරු. අල්ලාහ්ට බලය හිමි වලතුරු කියන්නේ අල්ලාහ් මේ පොළවේ ඇවිල්ලා පාලනය කරන්නට යන්න, අල්ලාහ් රාජ්‍ය පාලනය කරන්නට යන්න සාධාරණයේ ස්ථාපිත වනතුරු. අපි දැන් යුද්ධයකට ගියාම අපි කළ යුතු දේ ඒක තමයි. දැන් අපි ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරා. යුද්ධ කරනකොට කොටි ත්‍රස්තවාදී සම්පූර්ණයෙන්ම වචණ්ඩකාරීත්වයේ තුරන් වනතුරු, බලේ හමුදාව සතු වනතුරු සටන් කළ යුතුයි. අන්න ඒක තමයි මෙතන අල්ලාහ් කියන්නේ. හමුදාවක් තිබෙනවා නම් ඒ හමුදාව රටක් වෙනුවෙන් සටන් කරනවා නම් රටක් වෙනුවෙන් සටන් කරන හමුදාව පරාජය කළ යුතුයි සතුරන්ව, පරාජය කළ යුතුයි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නියැලෙන පිරිස. ඒ රාජ්‍යයක වගකීමක්, ශ්‍රී ලංකා රජයේ වගකීමක්, ශ්‍රී ලංකා රජයට එරෙහිව කැරලි ගසන ප්‍රචණ්ඩකාරීත්වයක් කරන, ඒ වගේම ත්‍රස්තවාදය කරන පිරිස සම්පූර්ණයෙන්ම විනාශ කරන එක. ඒ අනුව ශ්‍රී ලංකා රජයේ වගකීමක් බුදුබල සේනා රාවණ බලකාය සිංහල රාවය වැනි ජාතිවාදී අන්තවාදී කැරලි ගස්ල ප්‍රචණ්ඩකාරී ක්‍රියා කරන මෙම සංවිධානය තුරන් කරලා බලය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා රජය සතු කරගන්න ඕන. දැන් බලය තියෙන්නේ වෙනත් අයගේ අතේ. ජනාධිපතිවරයා එක්කෙනෙක් රට පාලනය කරන්නේ තවත් එක්කෙනෙක්. බලය තියාගන්න ඕන. ඒ බලය නිසියාකාරව පාවිච්චි කරන්න ඕන. අයිති ලෙස බලය පාවිච්චි නොකළ යුතුයි. තිබෙන බලය නිසි ලෙස පාවිච්චි නොකරත් නොසිටිය යුතුයි. තියෙන බලය පාවිච්චි කරන්න ඕන හරි විදියට. නමුත් ඒ පාවිච්චි නොවන නිසා අන්න කලකෝලහල සිද්ධ වෙනවා. අනුග්‍රහය සිද්ධ වුණා, බේරුවල සිද්ධ වුණා, මාමණෙල්ලේ සිද්ධ වුණා, කුරුණෑගල සිද්ධ වුණා, මේකුත් තැන්වල සිද්ධ වෙනවා. එතකොට අල්ලාහ් තාලා කියනවා ෆයි ඉන්තහු ඔහුන් වැළකුණා නම් ෆලා උද්වාන ඉල්ලා අලල් ලාලිමීන්, අපරාධ කරුවන්ට මිස අනිත් පිරිසට එරෙහිව කිසිදු සීමාව ඉක්මවීමක් නැහැ කියලා අල්ලාහ් තාලා පවසනවා. වැළකුණා නම් කවුද වැළකෙන්නේ? දැන් පිළිම වන්දනා කරුවන් පිළිම වන්දනාවෙන් වැළකුණා නම් ඔවුන්ට එරෙහිව සීමාව ඉක්මවීමක් නැහැ කියලා මේ කුරාන් වැකිය කිව්වේ නේ. මේ කුරාන් වැකිය කියන්නේ රජයකට එරෙහිව යුද්ධ කරන පිරිස. ඒ යුද්ධ කිරීමෙන් වැළකුණේ නැත්නම් ඔවුන්ට එරෙහිව කිසිදු සීමාව ඉක්මවීමක් නැහැ. වැළකුණේ නැත්නම් සීමාව ඉක්මවීම තිබෙනවා. මිනිස් ජීවිත ඝාතනය කරන එක සීමාව ඉක්මවීමක්. සටන් කරන අය සටන් කිරීමෙන් වැළකෙන්න ඕන. ඔවුන් වැළකුණේ නැත්නම් ඒ සටන දියත් කළ යුතුයි. ඔවුන් වැළකුණා නම් ඔවුන්ට එරෙහිව සීමාව නොඉක්ම විය යුතුයි කියලා පරිසුද්ධ වූ අල් කුර්ආනයේ පවසනවා. මේ එම වැකිය තුළම ඔවුන් ඉදිරිපත් කරන තර්කයට පිළිතුරු තිබෙනවා. නමුත් අපි පෙර තිබෙන වැකිත් පසුව තිබෙන වැකිත් බලමු. මා කලින් පවසු දෙවන පරිච්ඡේදයේ 190 වන වැකිය وقاتلوا في سبيل الله الذين يقاتلونكم نملا سمغ سٹن کریمට පෙමිනි පිරිස සමග نملا سٹن කරන්න ولا تعتدوا سٹن کریمේ සීමාව ඉක්මවන්න ان الله لا يحب المعتدين සීමාව ඉක්මවන පිරිස අල්ලා ප්‍රිය කරන්නේ නැහැ. අල්ලා පාසලවා දෙව පරිච්ඡේදයේ 191 වන වැකිය وقتلوهم حيث سكنتموهم واخرجوهم من حيث اخرجوكم ඔවුන් දුර්ජන ඝාතනය කරන්න යුද පිටියේදී ඔවුන් නුඹලාව පිටුවහල් කරාක් මෙන් නුඹලාත් ඔවුන් පිටුවහල් කරන්න කිසිදු විස්තරයක් නැහැ. ඍජු අර්ථකථනය මම ලබා දෙන්නේ. අර්ථ දැක්වීම වල් ෆිත්නතු අෂද්දු මිනල් කතල්, කලකෝහලය යුද්ධ කිරීමට වඩා දරුණුයි. සටන් කිරීමට වඩා කලකෝලහලය, මිනිස් ඝාතනයට වඩා දරුණු දෙයක් තමයි කලකෝලහලය. වලා තුකාතිලුහුම් ඉන්දල් මස්ජිදුල් හරාම්, මස්ජිදුල් හරාම් වී නුඹලා සටන් නොකරන්න. හත්තා යුකාතිලූකුම් ඔවුන් මස්ජිදුල් හරාමේදී සටන් කරන තුරු. ෆයින් කාතලූකුම් ඔවුන් සමග නුඹලා සටන් කළා නම් ෆක්තුලූහුම් නුඹලා ඔවුන් සමග සටන් කරන්න. පැහැදිලිව කියනවා
නුඹලාව පිටුවල් කළ අය, නුඹලා සමග සටනට ආපු අය ඔවුන්ව ඝාතනය කරන්න, ඔවුන් සමග සටන් කරන්න, මස්ජිදුල් හරාම් වල සටන් නොකරන්න, මස්ජිදුල් හරාම් වල ඔවුන් සටන් කරා නම් නුඹලා සටන් කරන්න. පවසලා තමයි අල්ලාහ් තාලා දෙවන පරිච්ඡේදයේ 192 පවසනවා, වයින් ඉන්තහු ෆයින් අල්ලාහ් ගෆූර් රහීම්. ඔවුන් සටන් නොකර වැළකුණා නම් අල්ලාහ් ක්ෂමාව දෙන්නා, අසම සම දයාවන්තයා. අනවශ්‍ය ලෙස ඔයගොල්ලන් සටන් කරන්නට යන්න එපා. ඔවුන් සටන ආරම්භ කරලා, ඔවුන් අපව පිටුවාල් කරලා, ඔවුන් අපේ අයිතිවාසිකම් මුදරලා, ඔවුන් අපේ සීමාව, අපේ ඉවසීමේ සීමාව ඔවුන් ඉක්මවුවා නම් ඒ අවස්ථාවේදී ඔවුන්ට රීව සටන් කරන්න. ඉන් පස්සේ තමයි දෙවන පරිච්ඡේදයේ 193 වැකියේ මා කලින් පැවසපු අල්ලා එම වැකිය පවසන්නේ, වකාතිලුහුම් අත්තා ලා තකුනු ෆිතනතුන්, ෆිතනාව තුරන් වනතුරු අල්ලාගේ මාර්ගයේ සටන් කරන්න, වයකුනද්දීනු ලිල්ලා අල්ලාටම බලය හිමිවනතුරු, ඉන් ෆයින් ඉන්තහු ඔවුන් වැළකුණානම් ෆලා උදුවාන ඔවුන් කෙරෙහි සීමාවය ඉක්මවීමක් නැහැ, ඉල්ලා අලල් ආලිමීන් අපරාධකරුවන් කෙරෙහි පමණයි සීමාව ඉක්මවිය යුත්තේ. පැහැදිලි වැකියක් මේක. කොයිද මුස්ලිම් ලෝණ ජනතාවට මුස්ලිම් බරු දුටුතන ඝාතනය කරන්න කියලා මේ වැකිය කොයිද සමාන වෙලා තියෙන්නේ? පැහැදිලිව යුද පිටියක යම් කිසි රාජ්‍යයකට එරෙහිව තවත් රාජ්‍යයක් සීමාව ඉක්මවන අවස්ථාවේදී යුද කළ යුතු ආකාරය පිළිබඳව තමයි අල්ලාහ් තාලා මෙම වැකියේ පවසන්නේ. මෙයයි මානවීයතාවය. යුද්ධ කරන්න ගියලා යුද්ධ කිරීම යම් කිසි කෙනෙක් පැලපුණොත් අපි ඔවුන් පෙරේම යුද්ධ කරන්න නරකයි. යුද්ධ නොකළ යුතුයි, සටන් නොකළ යුතුයි. හේතුව ඔවුන් දුර්වල වුණාට පසුව ඔවුන්ව අත්අඩංගුවට ගැනීම තමයි අපි කළ යුතු වන්නේ. ඔවුන්ව අනවශ්‍ය ලෙස ඝාතනය කර ඔවුන්ව විනාශ කිරීම අපේ අරමුණ නොවේ. මේ ඉස්ලාමීය මානවීයතාවයේ ඊළඟට දෙවන තර්කය ඔවුන් ඉදිරිපත් කරපු අල් කුර්ආනයේ නමවන පරිච්ඡේදයේ 5 වන වැකිය කියවලු, ශුද්ධ වූ මාස පසු වහම පිළිම වන්දනා කරුවන් දුටු දුටු තැන ඝාතනය කරන්න, ඔවුන්ව අල්ලා බැලදමන්න, ඔවුන් යනේ නමන් රැක සිට ඔවුන්ව ලුහුබඳින්න, ඔවුන්ව සමූල ඝාතනය කරන්න, ඔවුන්ව වටලන්න, මේ ආදී වශයෙන් පරිශුද්ධ වූ අල් කුර්ආනයේ මුස්ලිම් නොවන ජනතාව පිළිම වන්දනා කරුවන් දුටු දුටු තැන ඝාතනය කරන්න පවසා තිබෙනවා. නමවන වැකියේ නමවන පරිච්ඡේදයේ 5 වන වැකියේ මෙය නමවන පරිච්ඡේදයේ කියන්නේ සම්පූර්ණයෙන්ම යුද පිටියක එක් පුද්ගලයෙක් යුද කරන අවස්ථාවේදී එක් රාජ්‍යයක් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත පිළිබඳව නීති රීති පනවා තිබෙන පරිච්ඡේදයක් තමයි නමවන පරිච්ඡේදය. එම පරිච්ඡේදයේ නම අත්තවබ සමාව දීම. මුලින්ම දෙන්න ඕන සමාව. සමාව දීම පරිච්ඡේදයේ නම. සටන් කීමේ මොන වගේ අවස්ථාවද සටන් කරන්නට වෙන. එසේ පවසනකොට අල්ලාහ් තාලා පවසනවා, එම පිළිම වන්දනා කරුවන් දෙවියන්ට ආදේශ කරන අය, දෙවියන්ට සමානයෙන් ආරෝපණය කරන අය ඔවුන්ව දුටුතල ඝාතනය කරන්න, කවලද ඝාතනය කරන්න ඕන, කොහොමද ඝාතනය කරන්න ඕන කියලා අල්ලාහ් තාලා පවසනවා. සෑම මුස්ලිම් නොවන පුද්ගලෙක් සෑම පිළිම වන්දනා කරුවෙක්ම ඝාතනය කරන්නට පවසනවා නම් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ කාලේ මුස්ලිම් නොවන ජනතාව නබිනායකතුමාගේ පාලනයට ජීවත් වුණා. නබිනායකතුමාගේ මෙහෙකරුවෙක් වශයෙන් ජීවත් වුණා යුදෙව් ජාතිකයෙක්. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ණය මුදලක් ලබාගෙන සිටියා යුදෙව් ජාතිකයෙක්ගේ. නබිනායකතුමාණන්ගේ රාජ්‍ය පාලනයේදී ක්‍රිස්තියානි ජාතිකයන් යුදෙව් ජාතිකයන් ජීවත් වුණා. තවත් පැහැදිලිව පවසනවා නම් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ කාලේ නබිනායකතුමාණන් සමග සිටින විට නබිනායකතුමාණන්ගේ කණ්ඩායම වශයෙන් සතුරන් සමග සිටින විට සතුරන්ගේ කණ්ඩායමට අයත් පිරිසක් වශයෙන් කුහකකම් කරපු මුනාෆික් කොරිටිය ඔවුන්ව මුනාෆික් වරු කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දැනගෙන සිටියා. නමුත් ඔවුන්ව පවා ඝාතනය කළේ නැහැ. නබිනායක තුමාණන් මුනාෆික් වරුන්ව පවා ඝාතනය කළේ නැහැ. කුහකකම් කළ දේශ ද්‍රෝහීල ධර්මයට ද්‍රෝහිකම් කරපු අයව පවා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඝාතනය කරන්නට අනකලේ නැහැ. එසේ නම් මේ නමවන පරිච්ඡේදයේ 5 වන වැකිය ඔවුන්ව දුටුතල ඝාතනය කරන්න නම් යුද පිටියක ඔවුන් දුටුතල ඝාතනය කරන්න, යුද පිටියේ දුටුතල මල් මාල දාන්න බෑ අපිට. අපි ආයුධ අරගෙන අපේ සතුරෙක් කෙනෙකුට අනේ සතුරාණනි අනේ මහරජාණනි කියලා මල් මාල දාන්න බෑ. එන සතුරාව දුටුතල ඝාතනය කළ යුතුයි. එයයි යුද සෙබළෙකුගේ යුතුකම. එවිටයි ඔහු සැබෑ වීරවරයෙක් වන්නේ. දැන් LTT ත්‍රස්තවාදී අපිව ඝාතනය කරන්න බලකොට
අනේ එල්ටීටි නායකයානේ මම අපි වැරදි වෙලා මේ අපි දන්නේ නැතුව ආවේ නිකන් අපි මොනාරි කතා කරලා විසඳ ගමු ඒව කරන්න බෑ සතුරෙක් නම් ඝාතනය කරලා දාන්න ඕන කවුරු වුණත් එල්ටීටී සස්තවාදී සංවිධානයට අයත් පොටි සස්තවාදී සංවිධානයට අයත් මුස්ලිම්වරයෙක් වුණත් ඝාතනය කරන්න ඕන ත්‍රස්තවාදී කරනවා නම් ත්‍රස්තවාදයට එරෙහි වෙන්න ඕන ත්‍රස්තවාදී විරුද්ධ වෙන්න ඕන ත්‍රස්තවාදයට විරුද්ධ වෙන්න ඕන ඒයි ඉස්ලාම් ධර්මයේ උගන්වන්නේ තොර අල්ලාහ් තාලා නමවන පරිච්ඡේදයේ හයවන දැකි අල්ලාහ් පවසනවා බලන්න වයින් අහදුම් මිනල් මුස්රිකින් ඉස්තජාරක පිළිම වන්දනා කරුවන්ගෙන් යම් කෙනෙක් මුඹලා වෙත ආරක්ෂාව පැතුවා නම් අල්ලාහ් තාලා පවසනවා පිළිම වන්දනා කරුවේ ඔබලාගේ පරිවර්තනය අනුව දෙවියන්ට සමානයන් ආරෝපණය කරන කෙනෙක් අපේ පරිවර්තනය අනුව කෙනෙක් ඔබ වෙත ආරක්ෂාව පැතුවා නම් فاجره حتى يسمع كلام الله الله ගේ වැකි ඔහු සවණේ කරන තුරු ඌට ආරක්ෂාව ලබා දෙන්න ඉස්ලාම් බවසනවා මුස්ලික් වල සතුරෙක් අපේ ආරක්ෂාව පතනකොට මම සතුරෙක් තමයි නමුත් මම දැන් පිලිසරණ පතන්නේ මුස්ලිම් ජනතාවගේ මම ආරක්ෂා කරන්න මට ආරක්ෂා ස්ථානයක් ලබා දෙන්න කියලා මුස්ලිම් නොවන කෙනෙක් ආරක්ෂාව පතුවා නම් ඉස්ලාම් පවසනවා ඔහුට ආරක්ෂාව ලබා දෙන්න අල්ලාහගේ වැකි ඔහුට සවන්ය කරවන්න සලස්වන්න ඒ අපේ යුතුයකම ඕනෑම අවස්ථාවක අල්ලාහ් තාලාගේ පණිවිඩය මොකද්ද කියන එක අපි දේශනා කරන්න ඕන අරාබි වරුන්ට සවන්ය කරන්නට සලස්වන නැති ඔවුන් අරාබි භාෂාව මව් භාෂාව කරගත් අය ඒ නිසා ඔවුන් මේ පණිවිඩ මොකද්ද කියන එක සොයන්න බලන්න පටන් ගනිවි ඒ අනුව ඉස්ලාම් ධර්මයේ අල්ලාහගේ වැකි සවන්ය කරවන්න පවසනවා සුම්ම අබ්ලිහු පසුව ඔහුව සේන්දු කළ යුතු ස්ථානයට සේන්දු කරවන්න. ඔහු යම් කිසි ස්ථානයකට යා යුතු නම් ඒ ස්ථානයට ආරක්ෂාකාරීව ඒ පුද්ගලයාව ඒ මුස්ලික්වරයාව ඒ පිළිම වන්දනාකරුවාව ඒ දෙවියන්ට සමානයන් ආරෝපණය කළ පුද්ගලයාව සේන්දු කරවන්න කියලා අල්ලාහ් තාලා පවසනවා. මානව හිතවාදී නෙමෙයිද? අපෙන් ආරක්ෂාව පතාගෙන මුස්ලික්වරුන් කපා කොට දුටුතන ඝාතනය කරන්න කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හෝ අල්ලාහ් තාලා හෝ පවසන්නේ. ඔවුන්ට ආරක්ෂාව සපයන්න මුස්ලිම් නොවන ජනතාවට ආරක්ෂාව සපයන්න කියලා ඊළඟ වැකිය තියෙන්නේ පස්සේ තියෙන්නේ අවශ්‍ය වැකි විතරයි කියන්නේ අනිත් වැකි ටික අතහැරලා දානවා විවෘත සංවාදයකට ආවම ඒව හොඳින් එකිනෙක විමර්ශනය කරලා එකිනෙක විමසා බලලා කතා කරන්න පුළුවන් ඒ නිසා එන්න විවෘත සංවාදයකට ඊළඟ වැකිය පවසන්නේ වැකි 5ක් 10ක් නෙවෙයි වෙනත් පරිච්ඡේදයක් නෙවෙයි ඊළඟ වැකිය පවසන්නේ මුස්ලික් වරුන්ට ආරක්ෂාව සපයන්න කියලා. ඒයි ඉස්ලාම් පවසන මානව ධර්මයේ දයාව. ඊළඟට තුන්වන තර්කය තමයි අල් කුර්ආනයේ දෙවන පරිච්ඡේදයේ 216 වන වැකියේ ජිහාද් යනු අල්ලාහ්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා මුස්ලිම් නොවන ජනතාවට එරෙහිව කරන ලබන සුද්ධ වූ සත්නයි. කියාගෙන යනවා. කවුරු හරි ලියලා දීලා. ජිහාද් කියන්නේ මේකයි කියලා කවුරු හරි ලියලා දීලා. ඒ ලියලා දුන්නේ නැක කියවලා. එයා කියලා දීලා තියෙන්නේ ජිහාද් කියන්නේ සුද්ධ සත්නයි මුස්ලිම් කට්ටිය මුස්ලිම් නොවන ජනතාව ඝාතනය කරන්න තමයි ජිහාද් කියලා කියන්නේ යනුවෙන් ලියලා දුන්න දෙයක් එකපාරටම අරගෙන කියෙව්වා. කියෙව්වේ කොහොමද? මේ සුද්ධ වූ කුර්ආනයේ තිබෙනවයි කියලා. දේශනාව පටන් ගන්නකොටම අභියෝග කරේ මේ ලැකියට තමයි. දෙවන පරිච්ඡේදයේ 216 වන වැකිය තිබෙනවා. නමුත් ඔබ මොසල අර්ථකථනය එම වැකිය නෑ අරන් පෙන්වන්න. පෙන්වුවා නම් බොදු බල සේනා සංවිධානය මමත් සමාජිකයෙක් වෙනවා. එසේ නෑ. නමුත් අල්ලාහ් තාලා පවසනවා කුතිබ අලෛකුමුල් කිතාල් වහුව කුර්හුල් ලකුම්. සටන් කිරීම නුඹලාට අනිවාර්ය කර තිබෙනවා. නුඹලා පිළිකුල් කරත්. සටන් කිරීම අනිවාර්යයි. කවදාද අනිවාර්ය වන්නේ? ඒ සඳහා වූ පසුබිමක් සැකසන අවස්ථාවක රාජ්‍ය පාලනයක් රාජ්‍ය පාලකයෙක් ඒ සඳහා වූ අවශ්‍ය කර්ම කාරණා හේතුපාදක වන කර්ම කාරණා තිබිය යුතුයි. තිබුණොත් තමයි සටන් කරන්නට පුළුවන් වන්නේ. එසේ නොමැතිව සටන් කිරීමට අවසරයක් නැහැ. නිකම් වැකිය විතරක් කියවලා ගිහිල්ලා හරියන්නේ නැහැ. බලන්න මොනවද ඒ වැකිවල තිබෙන්නේ කියලා. ඒ වගේම ඊළඟ තර්කයේ ඉදිරිපත් කරන පස්වන පරිච්ඡේදයේ 33 වැකිය අල්ලාහ් සා ඔහුගේ නියෝජිතයාට එරෙහිවෝ අල්ලාහ් සා ඉස්ලාමයේ හැර වෙනත් දෙවියෙකු හෝ ආගමක් ඇදහිම යන පාප කර්මය කර අයගේ ප්‍රතිපාකයන්ට වන්දිය වන්නේ ඔවුන්ව මරා දැමීම හෝ කුරුසියේ තබා ඇන ගැසීම හෝ විරුද්ධ පැත්තට අතපය කැපීමයි කියලා ප්‍රකාශ කරනවා.
විරුද්ධ පැත්තට අතපය කැපීම කියන දඬුවමක් තියෙනවා ඉස්ලාමයේ. නමුත් ඊට කලින් කියපු දේවල් මොකක්ද ඒ කුරාන් වල කියන. කලින් කියපු දේවල් අල්ලාහ්සා ඔහුගේ නියෝජිතයාට එරෙහිව හෝ අල්ලාහ්සා ඉස්ලාමයේ හැර වෙනත් දෙවියෙකු හෝ ආගමක් ඇදහිම යන පාප කර්මය කළ අයගේ ප්‍රතිපාකයට වන්දිය. එසේ වැකියක් නැහැ. ඒකත් පෙන්වන්න පුළුවන්. එසේ වැකියක් නැහැ. අල්ලාහ් පවසන්නේ ඉන්නමා ජසාඋල්ලදීන යුහාරිබූන අල්ලාහ වරසූලා. අල්ලාහ් තාලාට සහ ඔහුගේ ධර්ම දූතයාවල මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට එරෙහිව යම් කිසි කෙනෙක් යුද ප්‍රකාශ කරනවා නම් වයස්තවුන ෆිල් අර්ල් ෆසාදන් ඔවුන් පොළවේ කල කෝලාහල ඇති කරනවා නම් යම් කිසි කෙනෙක් ඉස්ලාම් රාජ්‍ය පවතින අවස්ථාවක නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට එරෙහිව නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ රාජ්‍ය පාලනයට එරෙහිව යම් කිසි කෙනෙක් යුද ප්‍රකාශ කළා නම් නැත්නම් කල කෝලාහල ඇති කරා නම් ඒ කලකෝලාල ඇති කරන අයගේ ඒ ඔවුන්ට අදාළ දඬුවම තමයි අව් යුකත්තලු අව් යසල්ලමු අව් තුකත්ත අයිදීහින් වර්ජුලුහුම් මින් ඛිලාෆ් ඔවුන් කුර්සේ තබා එනගසී යුතුයි ඔවුන්ට මරණීය දඬුවම ලබා දිය යුතුයි නැත්නම් විරුද්ධ පැත්තට අතපය කපා ඔවුන්ට දඬුවම් ලබා දිය යුතුයි මේ ඉස්ලාම් පිළිගන්න දෙයක් අපිත් කියමු යම් කිසි කෙනෙක් ඉස්ලාම් රජයට එරෙහිව යුද ප්‍රකාශ කළා නම් එසේ යුද ප්‍රකාශ කළපු අයගෙන් කෙනෙක් අමුවන විට ඌට මරණීය දඬුවම් ලබා දිය යුතුයි ඉස්ලාම් රාජ්‍ය තුල. දැන් ඕගොල්ලෝ දේශපාලනේ ත්‍රස්තවාදී රාජ්‍යම පාර්ලිමේන්තුවට යවුවා. අර නම් මරණීය දඬුවම් ලබා දෙන්න ඕන. කේපීට ඔක්කොම වරප්‍රසාද. හරියට කවුද? මඩකලපා කරුණා අම්මා. එයා පාර්ලිමේන්තුවේ මාජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී වරප්‍රසාද භුක්ති වඳින පුද්ගලයෙක්. එයාට මරණ දඬුවම ලබා දෙන්න ඕන රජේ විසින්. ඒව කරන්න නැතුව අපිට කියනවා දැන්. ඒව කරන්න කළ යුතු දේ වන්නේ එයයි. යම් කිසි කෙනෙක් කලකෝලාල ඇති කරන ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඇති කරනවා. ඔහුට අවවාද කර එම අවවාද ඌට නිසියාකාරව සේන්දු වී ඔහු එය පිළිගත්තේ නැත්නම් ඔහුගේ අවඩ කිරින් ඔහු නතර කළේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔහු කුරුසයේ තබා ඇණ ගැසිය යුතුයි. ඒ පැරණි දඬුවම් ක්‍රමය. එසේ නැත්නම් විරුද්ධ පැත්තට අප්පා කපා දැමිය යුතුයි. ඊට පස්සේ ගිහිල්ලා කුලප්පු කරන්න බෑ කාවත්. කැන්ඩෝරු වගේ පැන පැන යන්න වෙයි. කවුරු හරි කෙනෙක් දුටු ගමන් මෙයා ඇවිල්ලා ෆසාද් කරපු කෙනෙක්. මෙයා කලකෝලාහල ඇති කරපු කෙනෙක්. හර්නන් ඥානසාර ස්වාමීන් වහන්සේට මේ පවතින්නේ ඉස්ලාමීය රාජ්‍යයක් නම් විරුද්ධ පැත්තට අතපය කපා ඌට දඬුවම් ලබා දිය යුතුමයි. ඇයි අලුත්ගම ප්‍රචණ්ඩකාරීත්වයේ ඇතිකලේ උන්වහන්සේ. අලුත්ගමේ කලකෝලාහලයේ ඇතිකලේ උන්වහන්සේ. අලුත්ගමේ මුස්ලිම් ලෝක ජනතාව හා මුස්ලිම් ජනතාවට ජාතික ගැටුමක් ජාතිවාදී ගැටුමක් ඇති කළේ උන්වහන්සේ. මේයි කලකෝලාලය කියන්නේ. මේයි ෆසාද් කියන්නේ ෆිත්‍රාව කියන්නේ. ඒවා තුරන්විය යුතුයි. නමුත් මේවා ක්‍රියාත්මක කළ යුත්තේ තනි පුද්ගලයෙක් නොවේ. ඒ රජයක් විසින් ක්‍රියාත්මක කළ යුතුයි. ඉස්ලාමීය රජයක් පවතිනවා නම් තමයි ඇතැම් අපරාධ නීති රීති ක්‍රියාත්මක කළ හැක්කේ. අපේ පල්ලිවල මේක ක්‍රියාත්මක කරන්න බෑ. ක්‍රියාත්මක කරොත් සස්තවාදී පරත යටතේ වහාම අත්අඩංගුවට අරගෙන ඔහුට දැඩි දඬුවම් ලබා දෙන්න ඕන අපිත් කියනවා. ක්‍රියාත්මක කරන්නෙත් නෑ කවුරුත්. සොරාට අත කැපිය යුතුයි. සෙරගේ අත කැපිය යුතුයි. දුරාචාරයේ නියැලෙන අයට මරණීය දඬුවම් ලබා දිය යුතුයි. මිනිස් ඝාතනය සිද්ධ කරන අයට මරණීය දඬුවම් ලබා දිය යුතුයි. මත්පැන් පානය කරන අයට කසපහරවල් ලබා දිය යුතුයි. කාන්තාවකට අපවාද කියන අයට කසපාරවල් ලබා දිය යුතුයි. ඒවා ඉස්ලාම් ධර්මයේ සටන් නීති රීති. ඉස්ලාම් ධර්මයේ අපරාධ නීතිය. මේ සියල්ලක්ම ක්‍රියාත්මක කරන්න ඕනේ ඉස්ලාමීය රාජ්‍යයක් පවතින විට. සිවිල් පුරවැසියෙකුට ඒවා ක්‍රියාත්මක කරන්නට හැකියාවක් නැහැ. ඒවා ක්‍රියාත්මක කරන්නට ඉස්ලාම් ධර්මයේ අනකලෙත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මක්කා යන රටේ මක්කා යන ගමේ වසර 13ක කාලයක් ජීවත් වුණා. ඒ අවස්ථාවේදී නොයෙකුත් පිරිස සොරකම් කළා, දුරාචාරය කළා, කලකෝලාල කළා, නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට වද හිංසා පැමිණුවා, නොයෙකුත් අපරාධ ක්‍රියාවන් කළා, මත්පැන් පානය කළා, හැම වරදක්ම කළා. කිසිදු අවස්ථාවක නබිනායක තුමාණන් සොරකම් කරන පුද්ගලයාගේ අත කැපීමටත්, මත්පැන් පානය කරන කෙනාට කසපාරවල් ලබා දීමටත්, දුරාචාරයේ නියැලෙන අයට මරණීය දඬුවම් ලබා දීමටත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් නීති පැනවිල. මදීනාවට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සංක්‍රමණය වුණා. සංක්‍රමණය වුණ අවස්ථාවේදී මදීනාවේ රාජ්‍ය පාලනයක් ගොඩනැගුණා.
ඒ රාජ්‍ය පාලනේ රාජ්‍ය නායකයාණන් නබිනායක සල්ලායසන් තුමාණන් එම රාජ්‍ය පාලනේ යටතේ යම් කිසි කෙනෙක් දුරාචාරයේ යෙදුණා නම් ඔවුන්ට මරණීය දඬුවම් නියමුණා යම් කිසි කෙනෙක් සොරකම් කරා නම් ඔවුන්ගේ අත්කපර ලැබුවා යම් කිසි කෙනෙක් දුරාචාරයේ යෙදුණා නම් ඔවුන්ට කසපාරවල් හා මරණීය දඬුවම් ලබා දුන්නා මේ නබිනායක සල්ලායසන් තුමාණන්ගේ ජීවන ක්‍රියාවලිය ක්‍රියාමාර්ගය සුන්නාවල හදීස් වල තිබෙනවා කියලා ඔබ පවසනවා නම් ඒ සුන්නාවල හදීස් වල තිබෙන දේවල් තමයි මේවා එන්න කතා කරමු අපි සුන්නානම් බොහොම රසවත් මාතෘකාවක් මේ ජිහාද් කියන්නේ ජිහාද් කියලා කතා කරන්න ඉස්ලාම් ධර්මයේ කතරම් මානවීයතාවාදී ධර්මයක්ද කියන එක තව තවත් වැඩිදුරටත් ස්ථාපිත වෙනවා ඉන්පසු ඔවුන් ඉදිරිපත් කරපු තර්කය තමයි උමිර්තු අන් උකාතිල الناس අත්තා යෂදු අල්ලා ඉලාහ ඉල්ලල්ලා නමදි මර්සුදිසා අල්ලාහ රබන කිසිදු නබියෙක් මෙමෙත කියන එම ප්‍රතිපත්තිය ස්ථාපිත කරනතුරු ඒ සඳහා මහජනතාව සාක්ෂි දරනතුරු ඔවුන්ට රහිව සටන් කර යුතුදයි මට අනකර තිබෙනවායි කියලා නබිනායක සල්ලායසුන් මහන් පවසා තිබෙනවා සහීහුල් බුහාරියේ අතරවන කොටසේ 108 වන අංකය යටතේ වාර්තා වෙලා තිබෙනවා කියලා ඒකත් බොරුවක් කිව්වේ මේක සහීහුල් බුහාරියේ තියෙන 24 වන හදීස් එක පළවෙනි වොලියුම් එකේ තියෙන හතරවෙනි එකේ නෙමෙයි පළවෙනි එකේ ඒක පෙරලන බලන ගත්තේ නෙමෙයි යම් කිසි කෙනෙක් ඒ අදහස දීලා තියෙනවා පළවෙනි ෆස්ට් වොලියුම් පළවෙනි වොලියුම් එකේ 24 වන හදීසේ යම් කිසි කෙනෙක් ඉස්ලාමීය රාජ්‍යයක් තුල ඔහු අක්‍රමිකතාවන් කරනවා නම් ඔවුන් ඉස්ලාම් නොවන කරුණක් කරනවා නම් ඔවුන්ට එරෙහිව සටන් කළ යුතුයි කියලා මෙමෙ වැකිය අල්ලාහ් තාලා නබිනායකතුමාණන් පවසලා නැහැ ඉස්ලාම් ධර්මයේ දෙවන පරිච්ඡේදයේ 256 වන වැකිය අල්ලාහ් තාලා පවසනවා ලා ඉක්රා ෆි දීන් මා කලින් පවසුවා මෙම ධර්මයේ කිසිදු බලහත්කාරයක් නැහැ කිසිදු බලකිරීමක් නැහැ වලෞසා සූරා කාෆිරු සූරා යූනුස් 10 වන පරිච්ඡේදයේ 99 වන වැකිය වලෞසා රබ්බුක ලා ආමන මන් ෆිල් අර්ලි කුල්ලුහුම් ජමීආ අල්ලාහ් තාලා සිටුවේ නම් මේ මාපොළවේ ජීවත් වන සියලුම මනුෂ්‍ය වර්ගය අල්ලාහ් තාලාව විශ්වාස කර ඇති නමුත් අල්ලාහ් තාලා නබිනායකතුමාගෙන් ප්‍රශ්න කර තිබෙනවා අප අන්ත තුක්‍රිහුන් නාස හත්තා යකුනු මුමිනීන් නබිනායකතුමාණනි ඔබ එම ජනතාවට විශ්වාස කරන මෙන් බල කරනවාද කියලා අල්ලාහ් තාලා ප්‍රශ්නයක් අහනවා බල කරන්න එපා කාටත් බල කිරීමට අවශ්‍ය නැහැ ඔබ බල කරන්නට කිසිම උවමනාවක් නැහැ ඔබගේ වගකීම ප්‍රචාරය කිරීම පමණයි فذكر انما انت مذكر අවවාද කරන්න ඔබ හුදෙක්ම අවවාද කරන්න පමණයි අල්ලාහ් තාලා පවසන එතකොට මෙම වැකිය පැහැදිලිවම ආගමේ බලහත්කාරයක් නැහැ බල කිරීමකින් ආගම කාටත් දේශනා කරන්නට බෑ බලහත්කාරයෙන් දේශනා කරන්නට බෑ කියලා මෙම වැකිය එක පවසනවා තුන්වන වැකිය අල්ලාහ් තාලා පවසනවා වකුල් හක්කු මිර් රබ්බිකුම් ෆමන් ෂා ෆල්යුමින් වමන් ෂා ෆල්යක්ෆුර් මේ අල්ලාහ් තාලාගේ සත්‍ය පණිවිඩය කැමැති කෙනෙක් විශ්වාස කරත්වා කැමැති කෙනෙක් ප්‍රතික්ෂේප කරත්වා අල්ලාහ් තාලා පවසනවා කැමැති කෙනෙක් විශ්වාස කරන්න අකමැති කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න අල්ලාහට කිසිම උවමනාවක් නැහැ අල්ලාහ් තාලා අවශ්‍යතාවලින් තොරයි අල්ලාහු සමද් අල්ලාහ් තාලාට අවශ්‍යතාවෙන් අවශ්‍යතාවයක් නැහැ සියලුම දේවතාව අල්ලාහව පිළිගත යුතුයි කියන උවමනාව අල්ලාහ් තාලා සතු නැහැ විශ්වාස කරන්න කැමති නම් අකමැති නම් ප්‍රතික්ෂේප කරන්න අල්ලාහ පවසන්නේ එවගේම සූරතුල් කහ්ෆ් ඒ සූරතුල් කහ්ෆ් වල 29 වන වැකිය ඒ වගේම අල්ලාහ් තාලා පවසනවා සූරතුල් කාෆිරුන් 109 වන පරිච්ඡේදයේ 6 වන වැකිය අල්ලාහ් පවසනවා ලකුම් දීනකුම් වලියදීන් නුඹලාට නුඹලාගේ මාර්ගය මට මාගේ මාර්ගය අපි මුස්ලිම් කට්ටියනේ මේ වචනේ දන්නවා වාක්‍ය ලකුම් දීනකුම් වලියදීන් නුඹලාට නුඹලාගේ මග මට මගේ මග ඇයි බලහත්කාරය නබිනායක තුමාණන් අල්ලාහ් තාලාව පිළිගන්නා තුරු සටන් කරනවායි කියලා නබිනායකතුමාණන් පැවසුවේ බලහත්කාරයෙන් ධර්මය දේශනා කරන්නට නෙමෙයි එතරම් දුරට ඉස්ලාම් ධර්මය අවධානයෙන් යුතුව ප්‍රචාරය කිරීම මාගේ වගකීමක් වශයෙන් පැවරී තිබෙනවායි කියන ඒ කාරණාව දේශනා කරන්නට තමයි ඔබ වහන්සේලා පවසන ආකාරයට මෙම හදීසේ මගින් මුස්ලිම් නොවන ජනතාව කපා කොටා ඝාතනය කර බලහත්කාරයෙන් ඉස්ලාම් ධර්මය ප්‍රචාරය කරන්න කියලා කියා තිබුණා නම් නබිනායකතුමාණන්ගේ පාලනය යටතේ කිසිදු යුදෙව් ජාතිකයෙක් කිසිදු ක්‍රිස්තියානි ජාතිකයෙක් කිසිදු පිළිම වන්දනා කරුවෙක් ජීවත් වෙලා නැතුව ඇති. නමුත් ජීවත් වී සිටියා. ඒ නෙවෙයි මේ අර්ථය.
මෙහි අර්ථය එතරම් අවධාරණයෙන් යුතුව එතරම් බරතැබීමකින් යුතුව ඒක දේව සංකල්පය ප්‍රචාරය කරන්න. මේ ඉස්ලාම් ධර්මයේ පවසන ජිහාදයේ මිසක් මුස්ලිම් නොවන ජනතාව කපා කොටා ඝාතනය කරන්න කිව්වේ නැහැ. නමුත් අපට තියෙන අරුම පුදුමය තමයි මේව කතා කරන්නේ කවුද දන්නවද? මේව කතා කරන්නේ ලෝකේම ත්‍රස්තවාදී නායකයෙක් වශයෙන් ටයිම්ස් සඟරාවේ ඡායාරූපයත් සමඟ මුහුණ පළ වුණු අශ්වින් විරාතු කියන ඒ භික්ෂුන් වහන්සේව වේදිකාවේ තියාගෙන. එතනයි ප්‍රශ්නේ. The face of Buddhist terror, Ashwin Viratu, Teru. Mea Burme Osama bin Laden kiela kata karanne meata. The Osama bin Laden of Burma. Bin Laden trastavadiya kiela batahira loke kiyana e trastavadiya wage Burme trastavadi nayakeyalu meya. Time samarave. ඒසියන් ට්‍රයිබුන් කියන වෙබ් අඩවියේ දාලා තිබෙන ලිපිය පළවී තිබුණා. ටයිම් සංගරාවේ පළ වුණා මෙම ආකෘතිය. මෙම ලිපිය පළ කළේ හනා බීස් කියන එක් වාර්තාකාරණියක්. ඇගේ ලිපිය බටහිර ජාතිකයෙක් මුස්ලිම්වරයෙක් ලියපු ලිපියක් නෙමෙයි. මෙම අශ්වින් විරාතෝ කියන එම භික්ෂුන් වහන්සේගේ 969 කියන සංවිධානය 969 අපේ අයට 786 එකලන්ට 969 එක එක අංක තියාගෙන හැම පිස්සම දඟලනවා. මේ 969 සංවිධානයේ අරමුණ the buddhist ආදර මේ බෞද්ධය තමයි. මේ මුළු දකුණු ආසියානු කලාපයේ පාලකයන් වන්නට ඕන. ඔවුන්ගේ සංකල්පය මේය. මේ 969 එක තමයි බුදුබර සේනා සංවිධානයේ ගිවිසුමක් අත්සන්ගල. තවිජ්ජමත් සංවිධානයේ පිටරට සංවිධානත් එක්ක ගිවිසුමත් සංකරනවා ගිවිසුමත් සංකරනවාද කියලා අපේ ආරක්ෂක අංශය රහස් බුද්ධි අංශය හැමෝම විමර්ශනය කරනවා. මෙන්න ප්‍රසිද්ධියේම වුන් ගිවිසුමත් අත්සන්කරා 969 සංවිධානයත් එක්ක ප්‍රසිද්ධ ගිවිසුම. ඔවුන්ගේ අරමුණ මොකද්ද? දකුණු ආසියානු කලාපයේ බෞද්ධ අන්තවාදය ස්ථාපිත කරන එක. මේවා ත්‍රස්තවාද නෙමෙයිද? එතකොට තවිජ්ජමත් මොනවරි කරන්නවල අන්තවාදී ත්‍රස්තවාදී කියලා වහාම ඉන්ක්වයරියකට එන්න ගියා. දැන් මටත් ඉන්ක්වයරි දාලානේ තියෙන්නේ ත්‍රස්තවාදී විමර්ශන ඒකකේ. සිකුරාදා දිනවා ඉන්ක්වයරි එක. ඕන එකක් කරන්න. ඇයි මෙගොල්ලොම කරන්නේ? අපේ ආගමික නායකයෙක් කෙනෙකුට දේශනා පවත්වන්න දෙන්න. එයාට අර වීසන ආගමික ප්‍රචාරය සඳහා වීසන අරමණ මේවන මේ ත්‍රස්තවාදී නායකයන්ට වීසන බා දෙන්නේ අතිගරු ජනාධිපතිතුමාලු. මොකද්ද මෙතන වෙන්නේ? මොකද්ද මේ ශ්‍රී ලංකාව තුල සිද්ධ වෙන්නේ? මුස්ලිම් ජනතාව සුජාතිකයන් වන නිසා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන එකම ඔබගේ දෛනික න්‍යාය පත්‍රය කරගත්ත නම් අන්න එවැනි අවස්ථාවක තමයි මුස්ලිම් ජනතාවගේ සිත් තුළ අසහනයක් ඇති වෙන්නේ. දැන් ඌව බලත් සභාව අපිට පෙන්නුවා රජය කෙරෙහි සිංහල බෞද්ධ ජනතාවගේ අසහනය. මේම සියල්ලක්ම කරන්නේ අකලුස්සක්කෝ බෞද්ධ ජනතාව. සමස්ත බෞද්ධ ජනතාව ඉතාමත් කාරුණික මෛත්‍රිය වඩවන හොඳ සුන්දර පිරිසක්. ඔවුන් සතුව මෙවැනි ආකල්ප නැහැ. එසේම බොදුබල සේනා සංවිධාන වැනි අන්තවාදී සංවිධානවල මතවාදයන්ට අසරණ බෞද්ධ ජනතාව ගොදුරු වුණා නම් ඌව පරත් සභාවේ අද එක්සත් ජනතා සන්ධානය වැඩි වැඩියෙන් දිනලා ඇති. නමුත් ආසනයක් ගිලිහුණා. ගිලිහුණේ ඇයි? සුළු ජාතීන්ට සිද්ධ වන අසාධාරණ වලදී රජයේ නිසි ලෙස කටයුතු කළේ නැහැ. ඒ ප්‍රතිවිපාකය. මේ 969 සංවිධානයේ නිර්මාතෘ සමාරම්භකයා අශ්වින් විරාතු ස්වාමීන් වහන්සේ කියනවා දේශනයකදී YouTube අන්තර්ජාලයේ තිබෙනවා සිංහලෙන් උපුටා දැක්වීම වෙනවා හඬ ගැවීම කර තිබෙනවා. ඔහු කියනවා බෞද්ධයනි ජාතිවාදීව අවදි වන්න, ජාතිවාදීව විදියන්න, ජාතිවාදීව අනුභව කරන්න, ජාතිවාදීව පානය කරන්න, ජාතිවාදීව මෙලදී ගන්න, ජාතිවාදීව විකුණන්න, ඔබේ ජීවිතයේ සියලුම කටයුතු ජාතිවාදීව සිදු කරන්න. ඒ ජාතිවාදී වපුරණ නායකයෙක් සමග ලංකාවෙන්න ජාතිවාදී නායකයා අත්සන් කරගත්ත ගිවිසුමක්. අන්න මේ ලංකාවට සිද්ධ වෙන්න යන්නේ මොනවද කියලා දැන් බලාගන්න. මාස ගානක් නිකන් හිටියා. බොදුබල සේනා සංවිධානයේ
ඒ අලුත්ගම සිද්ධිය සම්බන්ධයෙන් පොතක් කියලා තියෙනවා එක්කෙනෙක්. දර්ගා අලුත්ගම දර්ගා නගරේ සිදුවුණු සිදුවීම් වල යථාර්ථය පසුබිම මොකද්ද කියලා සවිස්තරාත්මක පොතක්. ඒ පොත බලාගෙන දැන් මාධ්‍ය හමුවල කියනවා බලන්න පොත් කියලා අපට එරෙහිව මේ අතරින්නේ නඩු දානවා මේවට. කලකෝලහලයක් ඇති කරපු පුද්ගලයෙක් පිළිබඳව පොතක් ලිවම එයා නඩු දානවලු. කලකෝලහට දේශනා පවත්වපු කෙනාට කිසිම නඩුවක් නැහැ. රජයෙන් කියනවා ආරක්ෂක අංශයෙන් අහනවා අපෙන් මේ පොත කවුද ලිව්වේ කියලා අපිට පොඩ්ඩක් විස්තර හොයලා දෙන්නලු. අපි කල්පනා කරා මේ මොකද්ද ආරක්ෂක අංශයෙන් අපෙන් අහන්නේ පොත් ලිව්වේ කවුද කියලා අපෙන් හොයලා දෙන්න කවුද මේ පොත ලිව්වේ අපිටත් දන්න අපි තොයලා බලමු කියනකොට මෙන්න මෙයා මාධ්‍ය අමුවේ කියනවා මේ පොත ලියලා තියෙනවා කියලා. එතකොට අපි ආන්නේ ආරක්ෂක අංශයෙන් මෙයාට තොරතුරු දෙන්නේ. ඥානසාර ස්වාමීන් වහන්සේට තොරතුරු සපයන්නේ කවුද? ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයද? ආරක්ෂක අමාත්‍යාංශයෙන් පොතක් ගෙන වෙනවා. ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ CID නිලධාරීවරුන් පොත් ගැන විස්තර වෙනවා. අපෙනුත් විස්තර ආනවා. ඥානසාර ස්වාමීන් වහන්සේ පොතේ තියෙන විස්තර කතා කරනවා. මොකද මෙතන වෙන්නේ? මෙතන රජයක් සිද්ධ වෙනවද වෙනත් යමක් සිද්ධ වෙනවද? මේ සැකය තිබෙනවා. මතු වෙනවා දැන්. ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. ඒ වාට ආරක්ෂක අංශය විසින් මෙසේ පිළිතුරු ලබා දෙන්න ඕන. සම්බන්ධතාවයක් තිබෙනවද නැද්ද? අපිට දැන් පස්සේ අපි මෙතෙක් කල් නැහැ කියලා හිතාගෙන ඉඳි දැන් ප්‍රශ්නයක් මතු වෙනවා. සැකයක් මතු වෙනවා. ඒවට පිළිතුරු ඕනේ. පිළිතුරු ලබා දිය යුතු නිල වශයෙන්. එතකොට මේ බුරුමේ බින්ලාදින් ලෙස හඳුන්වන විරාතු භික්ෂුව කියනවා මට බුරුමේ බින්ලාදින් කියන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. බුරුමේ සිද්ධ වුණ 2001 පටන් 2014 දක්වා කලකෝලාල සිද්ධ වුණා බුරුමේ. ඒ කලකෝලාල සිද්ධ වෙන්න හේතුව මූලිකම හේතුව මම ස්වාමීන් වහන්සේ මුස්ලිම් වරුන් සිය ගණනක් ජීවිත ඝාතනයේ සිද්ධ වෙලා තිබෙනවා. බෞද්ධ ජනතාව විසින් මුස්ලිම් ජනතාව ඒ ප්‍රදේශයේ මෞමිමට අයත් අය නොවේ වෙනත් පළාතකට අයත් අය කියලා ඔවුන්ව සමූල ඝාතනය කර තිබෙනවා. මේ සියල්ලක්ටම මුල පුරලා තිබෙන්නේ මේ ස්වාමීන් වහන්සේ මෞත්සමක බොදුබල සේනා සංවිධානයේ ගිවිසුම් ගාලවා ඒ බොදුබල සේනා සංවිධානය ගැන ආරක්ෂක අංශය හෝ බුද්ධි අංශය හෝ රහස් පොලිසිය හෝ කිසිදු ඕඩුවාවක් හොයන්න කිසිදු විමර්ශනයක් කරන්න කිසිදු පරීක්ෂණයක් පවත්වන්න කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිද්ධ කරන්න. අනිකම ස්වාමීන් වහන්සේ පවසනවා බෞද්ධයෝ කාරුණිකයි බෞද්ධයෝ සාමයට ලැදී සාමය ප්‍රිය කරයි. නමුත් බෞද්ධයන්ට පිස්සු බල්ලන් සමග නිදා ගැනීමට බැහැ කියනවා. කාමද පිස්සු බල්ල කියන්නේ? මුස්ලිම් ජනතාව. මේ විරාතෝ ස්වාමීන් කියන්නේ මුස්ලිම් වරුන් පිස්සු බල්ලලු. එනම් මේ පිස්සු බල්ලෝ මේ පිස්සු බල්ලොත් එක්ක ඇයි ඔයාලා කටයුතු කරන්න? අපිට නිදා ගන්න පුළුවන්, හැම දෙයක්ම කරන්න පුළුවන්, බල්ලොත් එක්ක පුළුවන්. සමහර බල්ලොත් එක්ක බෑ කියලා වේදිකා නාට්‍යයක් ආවා. බල්ලොත් එක්ක කොහොමද බෑ? පිස්සු බල්ලොත් එක්ක කොහොමද බෑ? මුස්ලිම් වරුන් පිස්සු බල්ලෝ කියලා අදහන් ආමන්ත්‍රණය කරන තමත් ජාතියකට ආගමට ආගමකට නිග්‍රහ කරන අවමන් කරන එක් නායකයෙක්ව අතිපූජනීය තත්වයකට පත් කරගෙන මහා සංඝ සමුළු පවත්වන දය නගන මගලු. ඒ දය නගන මගක් නෙවෙයි, ඒ දය විනාශ කරන මගක්. මෙම ස්වාමීන් වහන්සේ මාධ්‍ය වේද මාධ්‍ය හමුවල පවා ඕ පවසනවා ඕනම ප්‍රශ්නයක් අහන්න ඕනම දෙයකට උත්තර දෙන්න. ඉස්ලාම් ධර්මයේ අවමානයට පත් කරලා මුස්ලිම් වරුන්ව සමූල ඝාතනය කරලා ශ්‍රී ලංකාව තුලත් මුස්ලිම් වරුන්ව සමූල ඝාතනය කරන්න දැන් වැඩම කරලා කියනවා ඕන ප්‍රශ්නයක් අහන්නලු. අපිට තියෙන එකම ප්‍රශ්නේ ඔබ වහන්සේ තමයි, ඔබ වහන්සේගේ ප්‍රතිපත්තිය තමයි. ඔබ වහන්සේ ඉස්ලාම් ධර්මයේ පිළිකුල් කරන්නේ, මුස්ලිම් ජන සමාජයයි පිළිකුල් කරන්නේ. මෙහි තිබෙන සංකල්ප ප්‍රතිපත්ති නීති රීති ඕනෑම දෙයක් ප්‍රශ්නයක් තිබෙනවා නම් එය අපේ ඉදිරිපිට ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. අපි ආනවා ඔබ වහන්සේට මොනවද තියෙන ප්‍රශ්නේ කුරාණය ගැන. අස්වින් විරාතෝ භික්ෂුන් වහන්සේ සමගත් සංවාදයකට මම සූදානම්. ඥානසාර ස්වාමීන් වහන්සේ සමගත් සංවාදයකට මම සූදානම්.
කියලාම විමල ජෝති ස්වාමීන් වහන්සේ සමග සංවාදයකට සූරානම්. ඕනෑම සංවිධානයක ඕනෑම වික්ෂුන් වහන්සේ කෙනෙක් සමග ශ්‍රී ලංකා තවුලි ජමාත් සංවිධානය වෙනුවෙන් මම විවෘත සංවාදයකට සූරානම්. පරිසුද්ධ වූ අල් කුර්ආනය නිග්‍රහ කරන්න එපා, අවමන් කරන්න එපා. ප්‍රශ්න තිබෙනවා නම් අහන්න, නිසි පිළිතුරු මම ලබා දෙන්නම්. ඇයි බැරි අහන්න? කවුරුත් නැත්තම් කණයා නැතිදැන ලූලා පණ්ඩිතයන්, ලූලා නැතිනද කණයා පණ්ඩිතයන්. එහෙම වෙන්න දෙන්න බෑ. මෙතන ලූලොත් පණ්ඩිතය වෙන්න බෑ, කණයොත් පණ්ඩිත වෙන්න බෑ. අපි ඉන්නවා අධිපචණ්ඩවාදයට විරුද්ධයි, අධිත්‍රස්තවාදයට විරුද්ධයි, අපි කැරලි කෝලහලට විරුද්ධයි, අපි කලකෝලාල වලට විරුද්ධයි. නමුත් අපි අපේ ආගමට ගරු කරනවා. මුස්ලිම් නෝනයත් ඉස්ලාම් ධර්මයට ගරු කරනවා, අපි බෞද්ධ ධර්මයට ගරු කරනවා. යම් කිසි ආගමික මතභේදයක් තිබෙනවා නම්, ආගමික මතිමතාන්තරයක් තිබෙනවා නම්, විවාදයක් තිබෙනවා නම්, අලංකාර ලෙස සුහදව සාකච්ඡා කරලා විසඳගමු. ඒවා හැරෙන්න මේවා විවේචනය කරන්නට අපට දෙන්නට බෑ. නඩු තිබෙනවා. අපි යම් කිසි වේදිකාව කතා කරන්නට ගියා නම් බුදුදහම අගෞරවයට පත් කරાવીනවා කියලා මොනවද කතා කරන්නේ? ඒක අරක මොනවද? මගේ නෝට්ස් ඔක්කොම ඉල්ලනවා මුලින්ම. මම ලියන නෝට්ස් මටම පේන්නේ සමහර වෙලාවට. අර බොල්ල අරගෙන මොනවද දන්න? නෝට්ස් ඔක්කොම ඉල්ලගෙන, අපගේ සටන් ටික ඉල්ලගෙන මොනවද කතා කරන්නේ? අරවෙපා මේවෙපා. අද ෆෝන් කරලානම දොළොස් වෙනිදා මීටින් එකක්ද කියලා. මොනවාරි ඩේට් චේන්ජ් වුණාද දන්න? අද මීටින් එක නහන්නද දන්න? දොළොස් වෙනිදා නම් අපිට මීටින් නැහැ. මේ මහන අය අමු අමුවේ ඔව් ඉන්නේ. නානසාර ස්වාමීන් වහන්සේ ඉන්නේ ඇපයක් මත. කොන්දේසි සහිත ඇපයක් තියෙන්නේ. පරිසුද්ධ වූ අල් කුර්ආනයේ අපහාස කර තිබෙන නඩු දෙකක් උන්වහන්සේට විරුද්ධව ගොනු කර තිබෙනවා. ඒ නඩු තියෙද්දී කතා කරනවා. අපිට ඉස්ලාම් ධර්මයක් කතා කරන්න බෑ. මේ රටේ තිබෙන භාෂණයේ නිදහසට මොනවද වෙලා තියෙන්නේ? කතා කිරීමේ නිදහසට මොනවද වෙලා තියෙන්නේ? හෘද සාක්ෂියේ නිදහසට මොනවද වෙලා තියෙන්නේ? හැම දෙයක්ම සීමා කිරීම වලට ලක් වෙනවා. නමුත් මතක තියාගන්න, ඕවා හැමදාම සීමා කරන්න බෑ. තියෙන හොඳම විහිළුව තමයි විලන්ත විතානගේ මහත්මයා ප්‍රතිපත්ති මාලාවක් කියනවා. ශ්‍රී ලංකාව මින්මතුවට සිංහල බෞද්ධ රාජ්‍යයක් වශයෙන් සැලකිය යුත්තේ එතකොට දැනට කලින් තිබුණේ නැද්ද සිංහල බෞද්ධ රාජ්‍යයක් කියලා? ඉන්පසුව කියනවා මින්මතුවට ශ්‍රී ලාංකිකයන් කියලා ආමන්ත්‍රණය නොකර සිංහලයන් කියලා ආමන්ත්‍රණය කළ යුතුයි කියලා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන අබමල් රේණුවක් තරම්වත් දැනුමක් තියෙන කෙනෙක් කොහොම කියන්නේ? අපි ඔක්කොම සිංහලයේද? සිංහල කතා කරනයි සිංහලයෝ. මම දැන් දේශනා වලට සිංහල කතා කරපු නිසා මම සිංහලෙක් වන්නට බෑ. මගේ මව භාෂාව සිංහල වන්න ඕනේ. මගේ මව භාෂාව දෙමළ. දෙමළ මව භාෂාව කතා කරනවා ඉන්නවා, සිංහල භාෂාව කතා කරනවා ඉන්නවා. ඒ ජාතිකයන්ගේ මව භාෂාවෙන් ඒ ජාතිකයන් වෙන වෙනවා. වෙනවන්නේ භාෂා පදනමින් මිසක් ඔවුන්ගේ කිසිදු උසස් පහත් මට්ටමකින් නොවේ. කිසිදු වෙනසක් නැහැ. උසස් පහත් මට්ටමක් නැහැ. සෑම එක සමානයි. සමානාත්මතාවයේ තිබිය යුතුයි. මනුෂ්‍යයන් වශයෙන් භාෂාව කතා කරන අය වශයෙන් සිංහල ජාතිකයන්, දෙමළ ජාතිකයන්, මැලේ ජාතිකයන්, ඉංග්‍රීසි ජාතිකයන් මේ ආදී වශයෙන් වෙන් විය යුතුයි. අපේ දිනදර්ශනයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඒ කාලේ ඉඳලා මේ ප්‍රශ්නේ කරනවා හැමදාම. ඒයි සිංහල Hindu අලුත් අවුරුද්ද කියලා දාන්නේ? එක්කෝ සිංහල දෙමළ කියලා දාන්නේ, නැත්නම් බෞද්ධ Hindu කියලා දාන්න ඕන. සිංහල Hindu අර පැත්තෙන් ජාති අරගෙන මේ පැත්තෙන් ආගම අරගෙන අපේ කලමනාකරණය කරන පාර්සිවට ඔක්කොම දැන් අමු කැවිලා තියෙන්නේ. දෙයියන්ගේ හාල් කියලා අපිට කියන්න බෑනේ. දෙයියන්ගේ හාල් නෑ. ඥානසාර ස්වාමීන් වහන්සේගේ වචනයෙන් කියනවා දෙයියන්ගේ හාල් කැවිලා. ඔක්කොම උඩු යටිකුරු වෙලා මොනවද කරන්න ඕනේ කියලා දන්නේ නෑ. විලන්ත විතරකේ කියනවා සිංහල Hindu, සිංහල මුස්ලිම්, සිංහල කතෝලික, සිංහල ක්‍රිස්තියානි ඉන්මතුවට එසේ ප්‍රකාශ විය යුතුයි. සිංහල Hindu කියන්නේ කොහමද? සිංහල භාෂාව කතා කරන Hindu ජාතිකයන් ඉන්නවද? මව භාෂාව කොටගත් Hindu ජාතිකයන් ඉන්නවද? අතනොස්සක් ඉන්නට පුළුවන්. මව භාෂාව වශයෙන් Hindu ජාතිකයන් කතා කරන්නේ දෙමළ. මව භාෂාව වශයෙන් මුස්ලිම්වරුන්ගේ බෞතරයක් කතා කරන්නේ දෙමළ. සිංහල මුස්ලිම්වරුත් ඉන්නවා, සිංහල මුස්ලිම් නෝනායත් ඉන්නවා, දෙමළ මුස්ලිම්වරුත් ඉන්නවා. සිංහල මුස්ලිම්වරුත් ඉන්නවා, දෙමළ මුස්ලිම්වරුත් ඉන්නවා, ඉංග්‍රීසි මුස්ලිම්වරුත් ඉන්නවා, මැලේ මුස්ලිම්වරුත් ඉන්නවා. සිංහල බෞද්ධයෝ ලංකාවේ ඉන්නවා, දෙමළ බෞද්ධයෝ ඉන්දියාවේ ඉන්නවා, බුරුම බෞද්ධයෝ මියන්මාරේ ඉන්නවා, තායිලන්තේ යන මොනවාරි භාෂාවකින් බෞද්ධයෝ ඉන්න ඇති. ඒ රටට අයත් භාෂාවන්, ඒ භාෂාවෙන් ජාතිය, ඒ ජාතියට අනුගතව
ජාතියක් අපි ප්‍රකාශ කරන එපමණයි. සිංහල මුස්ලිම් කොහමද අපේ රටේ ලේබේ එට හොඳේ එම කියාගෙන නැහැට සිංහල මුස්ලිම් කිව්වම මල කරදරයක් වෙයි. එහෙම දෙයක් නැහැ. සංකල්ප වැඩි දුරදක්නා නෝණක් නැහැ. තමන්ගේ ප්‍රතිපත්ති මොනවද කියලා දන්නේ නැහැ. අන්න ඉන්පසුව ඔවුන්ගේ සැබෑ වියරුව ප්‍රදර්ශනය වුණා. ඔවුන්ට අවශ්‍ය වන්නේ දේශපාලන භූමිකාව තුළට ප්‍රවිෂ්ඨ වන්නට අන්න ප්‍රකාශ කළා, ප්‍රසිද්ධියට පත් කළා, ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දත්තා, දේශපාලනයට සියලු දෙනාම සහභාගී වෙනවායි කියලා. පන්සල් 5000කින් ලක්ෂ 50ක් ඡන්ද අරගෙන අපි ජනාධිපතිවරණයට අපි වැඩම කරනවා, තරඟ කරනවායි කියලා ඔවුන් විවෘතව ප්‍රකාශ කළා. ප්‍රකාශ කළේ සෝභිත හාමුදුරුවන්ට ෂේප් එකේ ටොක්කක් කරලා. සෝභිත හාමුදුරුව කිව්වා මම පොදු අපේක්ෂකයා කියලා. උන්වහන්සේ වල ශ්‍රේෂ්ඨ නායක හාමුදුරුවන් කෙනෙක්. හොඳ ප්‍රතිපත්තියක් තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්න ඕන කියලා අරගලයක් පවත්වන කෙනෙක්. ඒ සෝභිත හාමුදුරුවන්ට දැන් උන්වහන්සේට බැනවදින්නත් බෑ. නමුත් එන්ජිඕ නඩයක් සමග සෝභිත හාමුදුරුවෝ දැන් එන්න පොදු අපේක්ෂකයා වෙන්නට යනවා. ඒකට ඉඩකඩ ලබා දෙන්න බෑ. හැයි සිංහල බෞද්ධ ජනතාව භික්ෂුන් වහන්සේලා දෙදෙනෙක් තරඟ කරනකොට ඡන්ද දෙපැත්තකට බෙදිලා යයි. ඒ නිසා ලක්ෂ 50ක් දෙකට කැඩිලා ලක්ෂ 25ක් වෙයි කියලා බයෙන් සෝභිත හාමුදුරුවන්ට බැනලා ඉවරයි දැන්. සෝභිත හාමුදුරුවනේ විධායක ජනාධිපති ක්‍රමයේ දැන් තියෙන ප්‍රශ්නේ කියලා අහනවා. වෙන ප්‍රශ්න ඒක තමයි ප්‍රශ්න, වෙන ප්‍රශ්න නැහැ. ඒ විධායක තනතුර රඳා පවත්ව ගන්න තමයි අනිත් තම ප්‍රශ්නයක්ම ඉස්මතු වෙන්නේ. යුද්ධ ගැන කතා කරලා ඡන්ද ගත්ත කාලේ ඉවරයි දැන්. දැන් මුස්ලිම් වරුන්ට මොනවාරි කියලා ඡන්ද ගන්න ඕන. අම්බයන්, තක්කඩියන්, සක්කිලියන් මොනවාරි වචනයක් කියලා, තම්බියන් මොනවාරි කියලා ඡන්ද ටික හුරා ගන්න ඕන, ඡන්ද ටික උදිර ගන්න ඕන. ඒ සඳහා නටන නාඩගමේ එක් කොටසක් තමයි අන්න ප්‍රදර්ශනය කරා අපි ප්‍රසිද්ධ දේශපාලනයට බහිනවයි කියලා. දේශපාලනයට බහිනකන් තමයි දැන් අපිත් බලන් ඉන්නේ. බහින්න, අනේ වැඩම කරන්න, දේශපාලනයට වැඩම කරන්න. වැඩම කරලා ඔබ වහන්සේලා තරඟ කරලා බෞද්ධ ජනතාව ජාතිවාදීන්ද නැද්ද කියන එක ඔබ වහන්සේලාම දෙන ඉදිරිපිට දැකගනීවි ඉන්ෂා අල්ලා. කිසිදු අසරණ අහිංසක මධ්‍යස්ථ සිතක් තිබෙන ජාතිවාදයට එරෙහි වන මෛත්‍රීය වඩවන කිසිදු බෞද්ධයෙක් බුදුබල සේනා සංවිධානයට ඡන්ද ලබා දෙන්න. සිවුර ඉදිරිපත් කරගෙන සිවුර සාධකයක් වශයෙන් පරදුවට තබාගෙන ඡන්ද ඉල්ලන්න එපා. අනේ ආගම විකුණාගෙන ඡන්ද ගන්න එපා. ඊට වඩා කැත දෙයක් නැහැ. ඊට වඩා අසික්කිත දෙයක් නැහැ. ඊට වඩා අසෝබන දෙයක් නැහැ. ඒ නිසා බුදුබල සේනා සංවිධානයේ දැන් ජවනිකාව අවසාන වන අවසන් ජවනිකාව තමයි ඒ කාලේ යන්නේ. ජවනිකාව අවසාන වන කාලේ එළඹිලා ඉවරයි. ජිහාද් කියලා මුස්ලිම් ජනතාවම වැරදි විදියට අන්වඩු ගහලා මුස්ලිම් නොවන ජනතාවගෙන් මුස්ලිම් ජනතාව අතර තියෙන සම්බන්ධතාවය නැති කරන්නටත් බෑ. මුස්ලිම් නොවන ජනතාවගෙන් මුස්ලිම් ජනතාව ඈත් කරන්නටත් බෑ. මුස්ලිම් ජන සමාජයට මේ රටේ තිබෙන අයිතිය තුරන් කරන්නටත් බෑ. මුස්ලිම් හා මුස්ලිම් නොවන ජනතාවට නැවත නැවතත් ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති කරලා ගැටරයක් ඇති කරගන්නටත් බෑ. එතරම් දුරට ජනතාව ඉතා පැහැදිලිව කටයුතු කරනවා. ඒ වගේම රජයත්, ආරක්ෂක අංශයත්, පොලිසියත් ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි කියලා ඉල්ලීමක් ඉදිරිපත් කරමින් ජිහාද්වාදය ත්‍රස්තවාදයක් නොවේ, ඒ මානව හිතවාදයක් කියලා නැවත නැවතත් මතක් කරමින් මේ පිළිබඳව විරුද්ධ මතධර්ම පරිශුද්ධ වූ අල් කුර්ආනයේ ඕනෑම සංකල්පයක් පිළිබඳව විරුද්ධ මතධර්ම ඕනෑම කෙනෙකු සමග විවෘත සංවාදයකට සමදා සැදී පැදී සිටනවා ශ්‍රී ලංකා තෞහීද් ජමාත් සංවිධානය කියන ඒ විවෘත අභියෝගයත් ඉදිරිපත් කරමින් මා නිහඬවනවා. ඔබ සමට ස්තුති වාඛිර දාවල් අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.